උත්සවය ලෙඹරේ උත්සවය සමවිලා ලංකාව ඉතාමත්ම වැදගත් සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද තිබෙන්නේ එළඹෙන සතියේ. ඉතින් අපි ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතාමත් හොඳින් දන්නවා කොවිඩ් වෙනුවෙන් මොන ආකාරයෙන්ද අපි පසුගිය වසරක් පුරාවට මේ හේතුවෙන් අපිට වැටකන්න උනේ කියලා. ඉතින් සෑම ශ්‍රී ලාංකිකයෙක්ට මේ පිළිබඳ හොඳ දැනුමක් තිබෙනවා. මම හිතන්නේ ශ්‍රී ලංකා වාසී ජනතාව කොවිඩ් ඉදිරියේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ හොඳ දැනුමක් තිබෙනවා. ඉතින් ඒ දැනුම භාවිතා කරමින් ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමටත් ඔබ යම් කිසි ආකාරයෙන් හෝ කොවිඩ් ඔබට ආසාදනය වී තිබෙනවා නම් කොවිඩ් වෙන පුද්ගලයෙක්ට පතුරවන් නැති ආකාරයෙන් ජීවත් වෙන්නත් හැකියාවක් තිබුණොත් අපිට මේ උත්සව සමයේදී කොවිඩ් ශ්‍රී ලංකාවේ නුදුරේම ඉවත් කර ගැනීමට හැකියාවක් ලැබෙයි. ඊයේ දිනෙත් ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200කට අඩු ප්‍රමාණයක් තියෙද්දී ඉදිරි සති කිහිපයේ විශේෂම ඉදිරි දින කිහිපයේදී ලක්වාසී ජනතාව හැසිරෙන ක්‍රමවේද අනුව මේ අඩු කර ගැනීම හෝ වැඩි කර ගැනීමට හැකියාවක් තිබෙන්නේ. ඉතින් අපි හිතනවා බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාව විසින් මෙයට මේ සෞඛ්‍ය හුරු පුරුදු වලට අනුගත වෙමින් කටයුතු කරයි කියලා. අහඹු පරීක්ෂණ සෑම ප්‍රදේශයකම කරලා කෙසේ හෝ ආසාදිතයන් සමාජය තුළ තිබෙනවා නම් ඉවත් කර ගැනීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ මේ ආකාරයෙන් යම්කිසි අඩුවීමක් තිබුණත් ආසියාවේ අපේ ආසන්නයේ තිබෙන සියලුම රටවල්වල කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉතාමත්ම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින අධියකයි අපි සිටින්නේ. ඒකින්ද ඉතාමත්ම ඕනකමින් අපගේ ආදරණීය ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉල්ලා සිටින්නේ හැකිතාක් දුරට මේ කොවිඩ් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන උපදෙස් වලට අනුගත වෙමින් කටයුතු කරන්න කියන එක. චරණ නීති පනවන්න තරම් අත්‍යවශ්‍යතාවයක් නැහැ. මම දකින්න එක පනවන්න තිබුණොත් හොඳයි. පනවලා මේක කොවිඩ් ආසාදිත තත්ත්වයක් වැඩි වීමට තිබෙනවා නවත්ත ගන්න. නමුත් මම හිතන්නේ රටේ ජනතාව බුද්ධිමත්. රටේ ජනතාව වසරකට වැඩි කාලයක් දැන් කොවිඩ් වලින් බැටකාලා තිබෙන හින්දා මම හිතන්නේ හොඳ දැනුමක් තිබෙනවා. ඉතින් අපේ හැම එක්කෙනාගේම යුතුකමක් වගකීමක් තිබෙනවා. සංචාරණ සීමා පැනවුවේ නැති වුණත් මේ ආකාරයෙන් කොවිඩ් වලට ආසාදිතයක් නොවි වග බලා ගැනීමට අපි යනවා. කඩවල් වල විශේෂම මේ අලුත් අවුරුදු සමයේ අපගේ චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව අලුත් ඇඳුමක් සමහරට තමුන්ගේ දෙමාපියන්ට ඥාති හිත මිත්‍රාදීන් ලබා ගන්න ඇඳුම් වලට ගියාට කොවිඩ් ෂොපින් කරන්න නැතුව වග බලා ගැනීමට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. Breaking.lk.